පැමිණ සිටින සියලුම මාධ්‍යවේදී නෝනා මාතෘන්ගේ අවසරයි. අපි විශේෂයෙන් තේ කර්මාන්තයේ නියැලෙන සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් අද මේ ස්ථානයට පැමිණිලා මේ රටට පණිඩියක් දෙන්න ඔබතුමන්ලට ආරාධනා කරේ. රටේ අවුරුදු 153කට වැඩි ඉතිහාසයක් තිස්සේ මේ රටට අති දැවැන්ත ආදායමක් ගෙනත් දෙන මේ අනගි කර්මාන්තය තේ කර්මාන්තය. අද ඒ තේ කර්මාන්තය තම ඉතිහාසයේ මුහුණ දිය හැකි බරපතලම අර්බුදයට මුහුණ දීලා තියෙන වෙලාවක් මේ. එක පැත්තකින් මේක කාලයක් තිස්සේ නොසලකා හැරීම තුල ක්‍රමක්‍රමයෙන් කඩා හැලුණා වගේම පසුගිය ආණ්ඩුවේ පසුගිය ජනාධිපතිවරයා ගත්ත අදූරදර්ශී තීරණයක් නිසා එතුමා ගත්ත අදූරදර්ශී තීරණයක් නිසා මේ තේ කර්මාන්තය ලබා දෙන පොහොර ටික නවතා දැම්ම විශේෂයෙන් රසායනික පොහොර අවුරුදු 53කට වැඩි කාලයක් පාවිච්චි කරපො. ඒතර ඒ එකම තේ නිෂ්පාදනය බරපතල ලෙස මේ රටේ කඩ හැලෙන්න පටන් ගත්තා. තේ කර්මාන්තයේ මිනිසු ඉවත් වෙන්න පටන් ගත්තා. තේ ශේත්‍රීන සියලුම දෙනා මේ කර්මාන්තය අතහැර යන තැනකටපත් උනා සහ ඒ කර්මාන්තය තවදුරටත් බොහොම අමාරුවෙන් හරි කරගෙන යන මේ අපි සියලු දෙනා තවදුරටත් අමාරුවටපත් වෙමින් ඉන්නවා. ඒ නිසා කඩා වැටීමකට වුණා. දැන් ඊට පස්සේ නැවත වතාවක් ඒ තීරණ වෙනස් කළා පොහොර නැවත ගෙනත් දුන්නත් ඒවා විශේෂයෙන් කුඩා තේවතු හිමියට සහ මේ ශේත්‍රයේ නිලනයට මිලදී ගන්න නොහැකි තත්යකට පත් වෙලා තියෙනවා. බරපතල මිලිහෙලෑමක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ නැවත වතාවත් ඒ කර්මාන්තය කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ වෙලාවේ ඉතාමත් බරපතල ප්‍රශ්න අපි අද විශේෂයෙන් මෙතෙන්ට එන්න තීරණ කරපු ප්‍රධාන හේතුව උනේ විශේෂයෙන් මේ තේ වගාකරුවන් ඉන්නවා, තේ තවන් කරුවන් ඉන්නවා, තේ කර්මාන්තශාලා හිමියන් ඉන්නවා. ඒ වගේම තේ ක්ෂේත්‍රයේ පළපුරුදු තේ සමිති සම්මේලනවල නායකත්වය අරගෙන කාලය තිස්සේ වැඩ කරපු මහතුරුන් ඉන්නවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය විදුලිය ක්ෂේත්‍රය සම්බන්ධව හසල අධ්‍යක්ෂින් තියෙන ඒ වගේම තේ වගාකරුවෙක් වෙච්ච මේ මහතුරු අපි සියලු දෙනාම එකතු වුණේ. දැන් මේ විදුලි අර්බුදය නිසා නැවත වතාවත් තේ කර්මාන්තය ඉතිහාසයේ කවරදාවත් නොවිරට කඩා වැටීමකට ලක් වෙනවා. මේක රජයේ වගකීම, මේක ආණ්ඩුවේ වගකීම. ආණ්ඩුව මේ සඳහා පියවර ගත යුතුයි. අපි අද බල කරලා කියා හිටින්නේ මේ ආණ්ඩුව විශේෂයෙන් මේ තේ කර්මාන්තය ඩොලර් බිලියන ගණන් රට ආදායම උපයලා දෙන ඩොලර් නෑ කිය කියා ලෝකෙ වටේ ඩොලර් හිඟා කරන මේ මහත්තුරුන්ට අපි කියන්නේ ඔබලන්ට එහෙම හිඟා කන්න ඕනේ නැහැ ලෝකෙ වටේ. රටට එන හැම නැවකටම ගිහලා සැලියුට් ගහන්න යන්න ඕනේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ අසූචනාවක් ආවත් ඒකට සැලියුට් ගහනවා. ඊට පස්සේ අධිතාක්ෂණික නැවක් ආවත් ඒකට සැලියුට් ගහනවා. ගිහිල්ලා රටේ ගෞරවය පාවා දෙන්න එපා. රටේ ගෞරවය පාවා දෙන්න එපා. අවුරුදු 153 තිස්සේ ලෝකෙ හොඳම තේ නිෂ්පාදනය කරන රට මේක. ඩොලර් බිලියන ගණන් රට ආදායම ගන්න පුළුවන් කර්මාන්තේ මේක. සුදු ජාතිකයන් විදේශිකයන් අපේ රට යටත් කරගත්ත ප්‍රධාන හේතුව වුණේ මේ තේ කර්මාන්තේ. එනිසා අපි කියන්නේ මේ කර්මාන්තේ වලපලට යන්න දෙන්න එපා. මේකෙන් ජීවත් වෙන රටේ ජනගහනයේ 25ක් 30ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. මේ රටේ ඉන්න හැම ව්‍යාපාරිකයෙක්ම මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ මොනවා හෝ පිළිබඳව දායකත්වයක් දක්වනවා. ඉතින් මේක කඩා වැටෙනවා කියලා කියන්නේ මේ රටේ ජනගහනයෙන් 25ක් 30ක් අමාරුවේ දැම්ම වෙනවා. එනිසා මේකට මැදිහත් වෙන්න. මේ කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාව බවට තීරණය කළා. ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ටික ලබා දෙන්න. විශේෂයෙන් විදුලි කප්පාදුව තේ කර්මාන්තයේදී සැලකිලිමත් වෙන්න. ඉන්ධන ප්‍රශ්නේදී තේ කර්මාන්ත සම්බන්ධ සැලකිලිමත් වෙන්න. මේ තවන් කරුවන් ඉන්නවා. ඔවුන් කොහොමද තමන්ගේ තවන් කරපු පැල ටික ඉන්ධන ප්‍රශ්නේ නිසා ප්‍රවාහණය කරගන්නේ? ඒ වගේම කර්මාන්තශාලා හිමියන් ඉන්නවා. ඔවුන්ගේ කර්මාන්තශාලා දැන් වැහිලා වැඩ කරන්න විදියක් නැහැ. අදත් අපි උදේ දැක්කා අපි කර්මාන්තශාලාවක අද උදේ උදෑසන වැඩ කරන්නේ නැහැ. විදුලිය නැහැ. එතකොට කොහොමද මේව කරන්නේ? ඊට පස්සේ තේ ප්‍රවාහණය කරන අය ඉන්නවා අපි අතර. එතකොට ඒ අය තමන්ගේ අමුදළු ටික කර්මාන්තශාලාවට ප්‍රවාහණය කරන්නේ කොහොමද? ඒ නිසි වෙලාවට කලට වෙලාවට ඒක ප්‍රවාහණය නොකිරීම තුළ තේවල ප්‍රමිතිය බාල වෙනවා. ඒක නිසි වෙලාවට කර්මාන්තශාලාවට නොලැබීම තුළ කර්මාන්තශාලා හිමියත් ඒ නිෂ්පාදකයා ඉතර නිෂ්පාදකයාත් අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා ප්‍රමිතියෙන් යුතු නිමිතේ නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. ඉතින් මේ සියල්ලම ගැන ආණ්ඩුව මීට වඩා සලකන්න ඕන. ආණ්ඩුව දසාතේ මේ හිඟා කන එක නවත්තන්න ඩොලර් රට පුරා ලෝකෙ පුරා ගිහිල්ලා ඒක නවත්තන්න මේ රටේ තියෙන මේ කර්මාන්ත රැකගන්න මැදිහත් වෙන්න රට පුරා තියෙන මේ දැවැන්ත තේ යායවල ටික රැකගන්න මැදිහත් වෙන්න අපි තවමත් ලෝකේ හොඳම කවුළු තේ නිෂ්පාදකියා සම්ප්‍රදායක තේ නිෂ්පාදකියා ඒක අමතක කරන්න එපා. එනිසා අපි ඉල්ලා හිටින්නේ මේ තේ වගාකරුවන් තේ නිෂ්පාදකයන් තේ පැලතවන් කරුවන්
हसल बुद्धिया सहित गमे थे कर्मांतर नायक मे समित सम्मेलन नायकियान एवगन विदुर क्षेत्र अद्यकिन मे आय कर्मांसाल हिमियान ते वगा करवान मे हेमदे नाम इलाहटीन मे आंडुवें वहाम मेदियाला ते कर्मांत्यट इंधन सपयान विदुर सपयान मेदियान किए उड़ा ते वत्तु समिति सम्मेलन अकुडास्त इंदपु नियोजित ये विषय पीलिबंद विषय कर्ण दन्ना महत्व मेतन इन्नव නමුත් අද වෙනකොට පොහොර ප්‍රශ්නේ වගේම ඩීසල් ප්‍රශ්නේ එහෙන් එනවා අනිත් පැත්තෙන් අද ලයිට් ටිකට කෙලිලා කෙලලා තියෙනවා මේක මේ කාගේ මාපියාවද්ද මම දන්නේ නැහැ හැබැයි මේ 4 වෙනි තැනට ඩොලර් වෙන එකට කෙලලා ඩොලර් නෑ කියන කතාව මහ විහිළුවක් මේක තමයි ඇත්ත කතන්දරේ මේකට විසඳුම දෙන්න මේ ඩොලර් එන තැනට ඩොලර් අරගන්නේ නැතුව ඩොලර් ටික උත්පාදනය කරන්නේ නැතුව නිෂ්පාදිත ආර්ථික රජයක් කතා කරන අපි මේ ඩොලර් එන තැනටම කෙලලා බොරු කතා කරලා වැඩක් නැහැ දැන් ඇත්ත තැනට යන්න एक आप मे हटे मे सिस्टम चेंज आगे कथा कर तरण दुवे पुते अभी इन हई मे मे विनाशकारी वे व्यापार मम कथाकराने मट पाट पक्ष ने नमूत मम कथाकराने मे हटे कुडाते हिमियां कियाने ते जाति का दायट हेत्तुना इतकोट मे आय तरा कुडाते हिमी अहिंसक पौल तरा दुखिंदीन दुग्गहट वल्ट लक्वन अतवर वल्ट लक्वन दुग्विंदीन खन्न बोन्न नैति अव्वे वैसे उल्वें पंगवट वत्र वैक्केर वैक्केर खन गल्गेडिया कुडिना बटर इस्कोता काल ते बोन नया पोलंग एलबीसी अत्त में सेरतम लक्वेन अंत दुप्पत जाति कादायमत विशेष दायकत्य अद्देन नया नैति लेड नैति बय नैति अहिंसक मिनिस्सु वेनुवेन एक निसा मम मे काबनिक पोहर सिद्धिया वेनुवेन मात्र दिस्त्रिक्के मंत्रीवरे हटियट मंग विरा कथा करे मे वै दन्न सभा वल किसी के ने कथा करे ने अंतिम मट बोहम अपहसुतावल लक्के नट सिद्ध होना एक निशा मम अदकियाने काबनिक पोहर क्रमेय होदाय नमूत मेक अपे अहिंसक गोटाबे जनाधिपति तुमाट अंदु पादेनिय वगे वेन विषयान वल आय ऐविल्ला अंदवल मेक विनाशकरायट कियाने काबनिक पोहर होदाय क्रियात्मक कर आकार्य वरदी एक निशा तेगहे दल्लकियाने नाइट्रजन मेक तेरन विषय दाट क्रियनवना यं किसी लेडेकूट विजलने वेनवना वमन अनवना बड़े अनवना ओट विजलने हेनो ये वगे मे दलु गनीम तुल गह विजलनेट पत्ते यूरिय नतिवेनकोट विषय अख्यतिट एक निशा तमय मेक यूरिय नतुवाकट बे एक निशा मे गन अभी संवाद इल्लुआ गरु जनाधिपत मागें එතකොට මේ පාදෙනිය මහත්තුරු වගේ ඕනෑම කෙනෙක් එක්ක සුහදව සංවාදයකට අපි ප්‍රායෝගික තේ ඉන්දන්නත් පුළුවන් උගලන්නත් පුළුවන් දලු කඩන්නත් පුළුවන් මේක හැකියා ප්‍රායෝගික තියෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් අපිට එක සංවාදයකට යන්න දුන්නේ නැහැ ඒකයි අපි කියන්නේ මේක අහිංසක ජනාධිපතිතුමාට ඇඳ වූ පිරිස මේකට වග කියන්නට ඕන අද ඒ කවුරුවක් නැහැ ඒක නිසා අද වෙනකොට තියෙන තත්ත්වය තමයි අද තේ ශක්ති අරමුදල පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙලා තියෙනවා ඕයේ සල්ලි වලින් ගත්ත මෙහෙ සිලිසිලිය මාවරල වලහන්දු කොහෙවැ සල්ලි කෑවුම් කෝවද මේ ඒක නිසා අපිට තියෙන්නේ මේ කපුටු පාලනය තුල මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ රට හරි සිස්ටම් චේන්ජ් එකට එන්න හැදුව පුංචියන්ගේ වමනාව මත හැබැයි දැනුත් සිද්ධ වෙලා තියෙන්නේ අපිට තේරෙනවා කපුටු කකුලක් දාගෙන මේක කූරු ගන්න ආකාරයක් ඒක නිසා කපුටන්ට බය නෙමෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ කුඩා තේවතු අහිංසක මිනිස්සු වෙනුවෙන් එදත් කතා කරා අදත් කතා කරා හෙටත් කතා කරනවා සියලු ශ්‍රේෂ්ඨ වෙනුවෙන් කතා කරන නිසා මේ වෙලාව මම දිගට කෑ ගහන වෙලාවක් නෙමෙයි ඕනෑම කෙනෙකුට අභියෝගයක් දෙනම් එන්න සුහදව අපිත් එක්ක විෂයපතය කතා කරන්න ඊළඟ කතන්දරේ තමයි විද්‍යාත්මක කැබිනට් එක පත් කරලා පිහිදෙව්වා නම් ඇයි මිනිස්සුර ගැන දන්නේ කෙනෙකුට තේ විෂය දෙන්නේ හැබැයි රණෙත් පතින්න කියන්නේ හොඳ වැදගත් මහත්තයෙක් හැබැයි එතුමාට දෙන්න ඕන මිනිස්සුන්ට එහෙමනම් මම කියන්නේ මේ මල පෙරේතයෙකුට සෞඛ්‍ය කැමති නොදී එතුමාට දෙන්න ඕන සෞඛ්‍ය කැමති තේ ගහ දෙන්න ඕන තේ ගහ ගන්න දන්න කෙනෙකුට එතනයි මෙතන කෙලවගත්ත තැන ඒක නිසා රාජ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නෙමෙයි යන්න ඕන බැසිල්ම යවන්න ඕන මිනිහ යවෙ නැතුව අහිංසක මිනිහෙක් කැවීම ගැන මගේ කනගාටුවක් තියෙනවා මම නියෝජනය කරන්නේ කුඩාතේ ඉඩම් හිමියන්ට ඉතා වැදගත් වන ක්ෂේත්‍රයක් තවන් නියෝජනය කරන එක अभी दवा सामान्य वसर दहायक पहल व्याम तेवगाव नवत गुला अलुतेन तेवगावाग्दान मेघट अवश्य ते पेल सपयानी विशेषम मातदृशि के वैडिम तेपेल निष्पादने करे अकुर प्रदेश इहल मलिद पहाल मलिद नेरलु इलुपेल इवगेम बंगम दिदीगल पैतिवल स्वयं डियान तरुण तरुणियांग सीय गणना तमंगे आदाय मार्गे हटियर युद्धागन दिए कुडा तेवतु इदं सदहावश्य तेपेल सपय मे तेपेल सपयान ओन वार्षिकव तेपेल लक्ष गणन तीन ते तवन तीन
මේ තේ තවන් වලට දවස ගානේ උදේ හවහ වතුරවක් කරන්න ඕන සාමාන්‍යයෙන් බාල්දියකින් ගෙනහිල්ලා පැල ලක්ෂයක් විතර තියෙන තවානකට වතුරවක් කරනවා කියන එක කරන්න බෑ මේක කරන්නේ විසුරුම් ජල සම්පාදනකම යොදලා වතුර මෝටර් ක්‍රියාත්මක කරලා ජලාශ්‍ර වලින් ගංගා වලින් ඒ වගේම ලින්ක් අපලා මේවෙන් වතුර අරගෙන තමයි මිනිස්සු තේ පැල හදන්නේ හැබැයි දැන් මේ අධික ලෙස 3 ගුණයකින් 4 ගුණයකින් ඉවක් බාවක් නැතුව විදුලි බිල වැඩි වෙලා තියෙනවා මේ විදුලි බිල වැඩිවීමත් සමගම සිද්ධ වෙන එක දෙයක් තමයි අර තේ තවන් සඳහා අවශ්‍ය ජලය සපයන්න අවශ්‍ය විදුලි මෝටර් වලට ජල පොම්ප වලට අවශ්‍ය විදුලිය සඳහා අධික පිරිවැයක් දරන්න වෙනවා මේ අධික පිරිවැයත් එක්ක සාමාන්‍ය රුපියල් 40ට 50ට වගේ මිලක් නියම වෙලා තියෙන තේ පැලයක් ඒක නිෂ්පාදන වියදම වැඩි වෙනවා මේ නිෂ්පාදන වියදම වැඩිවීමත් සමගම අලවිය අඩුවීම තුලින් ඔවුන්ගේ රටට බරක් නැතුව ණයක් නැතුව ඔවුන්ගේ ස්වයන් රැකියාවක් හැටියට කරගෙන ගියපු මේ රැකියා ශ්‍රේත්‍රයේ කඩා බිඳ වැටීමෙන් ඔවුන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා මෙන්න මේක නිසා අපි මේ බලධාරීන්ට ඉල්ලා සිටිනවා පහත රට තේ වගාව නගා සිටවන්න අවශ්‍ය නම් අලුතෙන් පැල නිෂ්පාදනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේක නිසා මේ තේ පැල තවාරණවල නියැලෙන පිරිස වෙනුවෙන් යම් කිසි ආකාරයේ සහනදායි වැඩපිළිවෙලක් සකස් කළා රටට ඩොලර් ගෙනෙන මේ තේ පැල් තේ වගාව දියුණු කරගන්න රජයේ සහයෝගය ආධාරි උපකාරය ලබා දෙන්නේ කියන ඉල්ලීම කාරුණික ඉල්ලීම අපි කරනවා මේ කුඩා තේ ඉඩම් වල පැල තවාන් කරුවන් ගැන විශේෂ සැලකීමක් දක්වලා විදුලි බිල වැඩි කිරීමේදී කටයුතු කරන්නයි කියන එක ඉල්ලා සිටිනවා පැල තවාන් කරුවක් වශයෙන් බොහොම ස්තුතියි මට කියන්න තියෙන ටික බොහොම කෙටියෙන් මට කියන්න පුළුවන් දැන් අපි අද ඉන්නේ මේ 2022 අද අගෝස්තු මාසේ 18 වෙනිදා මට පේන හැටියට දැනට ලැබිලා තියෙන වාර්තා අනුව නම් 1999 න් පසුව අඩුම අස්වැන්න නිෂ්පාදනයේ තේ නිෂ්පාදනයේ වාර්තා වෙන මේ වසරේ දැනට පේන හැටියට හැබැයි තව මාස 4ක් විතර යන්න තියෙනවා ඒ මාස 4 වෙනකොට යම්කිසි විදියකින් මට හිතුණා මේක ඊටත් එහා අවුරුදු 30කින් 35කින් ආපු අඩුම අස්වැන්න උනත් වාර්තා වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා මේ යන හැටියට ඉතින් මේක වෙලා තියෙන්නේ පොහොර තහනම් කළා රසායනික පොහොර තහනම් කළා ඒ ගත්ත අමනෝඥ පියවරේ ප්‍රතිපලයක් හැටියට තමයි මේක වෙලා තියෙන්නේ හැබැයි මම මේ කියන්න යන්නේ ඒක නෙමෙයි මේක කොහොමද මේ විදුලි බිල වැඩිවීමත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක මට දැනගන්න ලැබිලා තියෙන හැටියට මට තාම 100% පැහැදිලි නැහැ අපේ විදුලි බිල කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙයිද කියලා නමුත් මට පෙනෙන හැටියට මම මේ බොහොම කෙටියෙන් මේක මේ විදුලි බිල වැඩි කිරීම අධ්‍යයනය කරලා බැලුවා ඒ අනුව නම් මට පේන්නේ 100ට 100කටත් වැඩියෙන් අපිට ගෙවන්න වෙනවා ඒ කියන්නේ අපි මෙතෙක් කල් ලක්ෂයක් ගෙවුණා නම් මගේ පේන හැටියට 130,000ක් 40,000ක් ඊළඟ මාසේ නම් විදුලි බිල ගෙවන්න වෙන්න වෙයි කොහොමද මම ඉස්සෙල්ලා කියපු අස්වැන්න අඩුවීමයි මේකයි සම්බන්ධ වෙන්නේ අපි අන්තිමට බලන්න ඕන ඒකකයක් අපේ ඒකකය තමයි තේ තේ කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම. ඔහොමනේ අපි හැමදේම ගණනය කරන්නේ. එතකොට නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. අවුරුදු 30කින් 35කින් අඩුම නිෂ්පාදනය ලැබෙන බවට සලකුණු පෙරමග ලකුණු පේන්න තියෙනවා. අනිත් පැත්තෙන් මේක 100ට 120කින් 30කින් අපේ මිල විදුලි බිල වැඩි වෙලා තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? හැමෝම කතා කරනවා තේ මිල වැඩි වුණා, ඉතිහාසගත මිලක් වැඩි ලැබෙනවා කියලා. නමුත් ඒකෙන් වැඩක් වෙයිද මොකද අර පැත්තෙන් අවුරුදු 30කින් 35කින් ලැබෙන අඩුම නිෂ්පාදනය ඉහළම විදුලි බිල මොකද උත්තරේ මේ වැඩිවීම මිල වැඩිවීම එහෙම් පිටිම මුලාවක් විතරයි මේකෙන් ලැබෙන දෙයක් නැහැ මේ තත්වය ගියොත් මට පේනවා මේ වසර අවසාන වෙනකොට මේ තෙර කර්මාන්ත ශාලාවට පවත්වගෙන යන්න බැරි වෙනවා කවුරු මේ මිල ගැන උදම් මැමුවත් ඔච්චරයි මට කියන්නේ ඇත්තටම ඒක හොඳ 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 කරුණක් මෙයා කරේ අපි දැන් මේ අද මේ පුවත්පත් සාකච්ඡාව තියෙන වෙලාවෙත් අපිට විදුලිය නැහැ අපි මේ හිරු එළියෙන් විතරයි මේ කැමරා ඔක්කොම වැඩ කරන්නේ ඉතින් ඇත්තටම අපි අද වෙනදනම් මේ වගේ විදුලි අද මේ වෙලාවට කපලා තියෙන නඩත්තු කටයුතු කියලා අර සාමාන්‍ය වෙනද කපන එක නෙමෙයි වෙනදනම් මේ වගේ නඩත්තු කටයුතු වලට විදුලිය විසන්දි කරාම අපි අපේ ජෙනරේටර දුවනවා නමුත් මේ තියෙන ඩීසල් මිලත් එක්ක ජෙනරේටර එක දුවලා පැය 8ක් අපිට ඒ කිසිසේත් අපිට මේ මිල තේ මිල ඉහළ තේ මිල ඉලක් ලැබුණායි කියලා ඒක මෙයා කරන්න බැහැ කමක් නැහැ ඉතින් අනිත් පැත්තට මේ අපි මේ විදුලිය කැපුවට ඔබට පේනවා ඇති මේ මෙතන එහා පැත්තේ මගේ තියෙන වහල පුරා වහල වැහිගෙන තියෙන සූර්ය කෝෂ පද්ධතිය ඒකෙන් ලැබෙන විදුලිය එහෙම් පිටින් අපත යනවා කාටවත් නෑ අර ජාතික විදුලි වල පද්ධතියටත් නෑ මටත් නෑ නිකම්ම නිකන් අපත යamak විතරයි ජාතික අපරාධයක් අපි මේවට ආයෝජනය කරපු කෝටි ගණනක මුදල
බැංකු ණය අරගෙන ඒක කරලා තියෙන්නේ බැංකුව අපිට කොයි වෙලාවකත් කියන්න බෑ නෑ නෑ ඔයාගේ ණය ගෙවන්න එපා ඒක අපි කපා හරිනවා බොල් ණය වලට දානවා කියලා අපි වගේ මිනිසුන්ට කියන්නේ නෑ වෙන වෙන ව්‍යාපාරිකයන්ට කෝටිපති දේශපාලන සම්බන්ධතාව තියෙන අයට කිව්වට ඉතින් අපිට මොකද වෙන්නේ බැංකුවේ ණයත් ගෙවන්න ඕන පොලියත් ගෙවන්න ඕන ඔක්කොමත් ගෙවන්න ඕන මේක ජාතික අපරාධයක් ක්‍රයිම් එකක් මේක අපි නිකම්ම නිකම් පුච්චලා දානවා ඒ ප්‍රොත්සාහකයන් සහ සම්බන්ධ වෙන්නේ තේ වගාකරුවෙක් හැටියට එතරම් අපිට විශාලම ප්‍රශ්න තියෙන්නේ රසායනික පොහොර පිළිබඳ ගැටලුව අපිට විවිධ ආයතන වලින් අපිට කොම්පෝස්ට් කියලා විවිධ ಜಾති ගිරක් දුන්නා නමුත් ඒවයි කිසිම ගුණාත්මක බවක් නැහැ පස් ගොඩවල් නිකන් 10 ටිකක් හරි මොනවා හරි ටිකක් තමයි ගෙනල් දුන්නේ ඒවට මුදලුත් අරගෙන නමුත් ඒ ආකාරයට තේවගාව සාර්ථක තේවගාවක් කිරීමට නොහැකි එහෙම අස්වැන්නක් ගන්න තමයි අනික පැලයක ඉඳලා තේ පැලයක් ලතු කිරීමේදී පොහොර අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා රසායනික පොහොර. නැතුව මොනම කිසි දෙයක් මේක කරන්න බෑ. ඒක නෙවෙදුවත් ඒ ශාකයට විවිධ ලෙඩ රෝග සහ ගහේ වැඩිම දුර්වලතාවකට පත් වෙනවා. ඒ වගේම ඉතා කෙටි නියඟකදී වුණත් තේ ගහ ඉතා ඉක්මනින් විනාශ වෙලා යන්න බොහෝ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි අක්කරකින් දළු කිලෝ 1200ක් විතර කඩපු ඉඩමක් තමයි අපිට තියෙන්නේ. නමුත් දැන් මේ වෙද්දි දළු කිලෝ 400ක් කඩා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒවත් එම දළුත් නියම ක්වොලිටි තත්ත්වයේ දළු නෙමෙයි. අනිකන් කිසිම මෝරක්ච කිසිම ගුණාත්මක භාවයක් නොමැති දළු තමයි අපිට තේ කර්මාන්තශාලාවට ලබන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ඉඩම් තියෙන්නේ කඳු ආශ්‍රිත ප්‍රදේශ. මේ ප්‍රදේශයක ඒ ඉඩම් වලට වතුර ලබා ගැනීම අපි මෝටර් මගින් තමයි කරගෙන යන්නේ වුණා. ඒ සඳහා අපිට විශාල විදුලි පිරිවැයක් දරන්න වෙනවා. මේ විදුලි බිල වැඩිවීම හරහා ඒ කටයුත්තත් අපිට කරගෙන යාමට ඉතාමත්ම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. මොකද මේ කර්මාන්තයෙන් ලැබෙන ආදායමත් පොහොර නැතිකමත් ඒ අසන්න මෙතිකමත් නිසා අපිට ලැබෙන සොච්චම් මුදලින් මේ සියලු දේ ආවරණය කිරීමට නැහැ කියන ප්‍රාමත ප්‍රකාශ ගන්න තියෙනවා. හැම දිනාටම වාසනාවන්ත දිනයක් වේවා. මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කුඩා තේවතු හිමියෙක් විදියට අපේ රටේ පවතින ආර්ථිකයත් එක්ක. කුඩා තේවතු හිමියෙක් කියන්නේ ජාතික වස්තුවක්. අපි ඉල්ලා සිටින්නේ මේ ජාතික වස්තුව රැකගන්නේ කියලා. අපේ දුක පුදුම විදියට ප්‍රපාතයට වැටුණු ආර්ථිකයත් එක්ක අපි පුදුම දුකක් විඳින කුඩා තේවතු හිමියන් විදියට මේ රටේම තේවවන හැම හිමි කුඩා තේවතු හිමියෙක්ම පුදුම විදියට අන්ත දුගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. එදා තිබුණු ආර්ථිකය අද අපට නැතුව ගිහිල්ලා තියෙනවා. අපි විඳින දුක ජාතික වස්තුවක් විදියට මේ කුඩා තේවතු හිමියන් රැක ගැනීම මම හිතන්නේ රජයේ යුතුකමක් වෙනවා. අපිට මගේ ඉඩම තියෙන්නේ ගඟ ආසන්නව ගඟ වටේටම. ඒත් මට නියම් කාලයට ජලය සපයා ගැනීම අපහසුයි. දැනටත් අපිට රසායන පොහොර නැතිවීම තුළින් ගස්වල කහවරණයත් එක්ක ආදායම අඩු වෙලා තියෙනවා. දවසින් දවස ගහේ ජීවාත්මක බව නැති වෙලා යන බව අපට පෙනෙනවා. අපි පුදුම දුකක් විඳින්නේ මේ ගහ දිහා බලලා අපට පුදුම වේදනාවක් තියෙනවා. මේක රැකගන්න අපි කළ යුතු දේ මොකද්ද කියන එක. ජල සම්පාදනයේදී අපට ගැටලුවක් මතුවෙලා තියෙනවා. මේ වතුර මෝටර් සවිකර ජලය සපයා ගැනීමේදී ඉන්ධන ප්‍රශ්නය, විදුලිය, ඒ තුලින් අපි ප්‍රශ්න කීපයකට මුහුණ දෙන වාතාවරණයක් ඇවිල්ලා අපි එන්න 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 එන්නම පීඩාවටම පත් වෙච්ච කුඩා තේවතු හිමියන් විදියට අද අපි අසරණ වෙලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ අපේ මේ දුක ගොඩ ගන්න පුදුම විදියට මේ ගැන අවධානය යොමු කරලා අපි සතුටට පත් වෙන තත්ත්වයකට පත් කරලා දෙන්නේ ඉල්ලා සිටිනවා. ස්තුතියි. මම නියෝජනය කරන්නේ කුඩා ඉඩම් හිමියෙක් හැටියට. ඒ වගේම මම විශ්‍රාමලක් විදුලි ඉංජිනේරුවෙක්. මම විශ්‍රාම ගිහිල්ලා මේ අපේ ඉඩම් වල තේවවන්න පටන් ගත්ත අලුතෙන්. දැන් මෙතන මේ මට කලින් කතා කරපු අය කිව්වා ප්‍රශ්නේ පැහැදිලි. තේ වගාවේ තවාන් වලට එක්තරා විදිහක එක ගැටලුවක් තියෙනවා. තවාන් වලට ඒවට නිරන්තරයෙන්ම ජල සම්පාදනය කරන්න ඕනේ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒවට විදුලි පොම්ප, ගොඩක් වෙලාවට විදුලියෙන් ක්‍රියා කරන ඒවා. ඒ වගේම තේ
ते वन ते वतु दें ईश्वर वगे वैस एक विधियाट एन दें उदाहरण घट मे अवस्था में मम ते टीका हिटवला अक्कर एक ते हिटवला गिय मई मसे हरियट वैस लुण दें मम मे उदय वतुर घे इतोटे इलेक्ट्रिसिटी वाली तमें वतुर 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 पंपकरण में दें तीन गटलू तमें मे विधु आयक्रम दिदास दाहतरे पस्से तमें मे वेडिकरे अवृद्धु अटक හැබැයි මම විදුලි ක්ෂේත්‍රයේ ඉන්න ඉඳ දන්නවා මේකේ මේකට තිබුණා විදුලිය ගාස්තු සම්බන්ධයෙන් ක්‍රමවේදයක් මහජන උපයෝගිතා කොමිසම කියලා ආයතනයක් තාලේ ඒක සභාපතිවරයෙක් ඒකේ ලොකු ආයතනයක් ඒක නිරන්තරයෙන්ම සමාගම් මේ විදුලිය බෙදා හැරෙන ආයතනවල ගණන් මිමි ඒවයි ඒගොල්ලන්ට සබ්මිට් කරන්න ඕන ඒවයින් ගණන් හදාද ක්‍රමක්‍රමේ එච්චර බර එන්නේ නැති වෙන්න අවුරුදු පතා වැඩි කරන ක්‍රමවේදයක් තමයි ඔය අලුතෙන් විදුලිය බලපාන තැනකට යෝජනා වුණේ නමුත් අවසාන රටෝගේ ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒසේ එහෙම තිබිලා 2014 ඉඳලා 22 එකපාරටම දැම්ම විදුලි බල මේ විදුලි ගාස්තු සංශෝධනයක් 75%ක් මම දීගු 75%ක් විදුලි බිල වැඩි කරා. එතකොට දැන් තේ කර්මාන්ත ශාලාවක ගත්තොත් එහෙම මෙහේ දැන් මීට කලින් තිබිච්ච හය ක්‍රමේ පීක් තිබුණේ 20යි. රුපියල් 20750යි දැන් ඒක 34.50 වෙලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. ऑफ पीक तिबुने 685 एक 15ක් වෙලා තියෙනවා ඒක මං හිතන්නේ දෙගුණයටත් වැඩිය ගොඩක් වෙයි ඩේ ටයිම් එකේ තමයි ගොඩක් වෙලාට මේක පාවිච්චි වෙන්නේ ඒතර 11 රුපියල් 29 වෙලා එතන 3 ගුණයක් වගේ වැඩි වෙලා තියෙනවා ඉතින් මේ අලුත් අය ක්‍රමයේ ඉන්ඩස්ට්‍රියල් ඒ කර්මාන්ත වලට තිබුණා සබ්සිඩයිස් කරපු ඒ කියන්නේ අඩු කරපු අය ක්‍රමයක් අනිත් පොදු කටයුතු කියලා අය ක්‍රමයක් තිබුණා ඔෆිස් වලට සුපර් මාකට් කඩවල් වලට එහෙම දාන ඒ අය ක්‍රම දෙක එකව කරලා තියෙනවා ඉතින් දැන් මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ ඉන්ඩස්ට්‍රීස් වලට වෙනම සහනයක් දෙනවා නම් මේකේ මේ සහනදායි ක්‍රම තියෙනවනේ දැන් මේකෙදි කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම ගෘහ මේ ගෘහ ආය ක්‍රමයේ ගත්තොත් ඒකේ ඉහළ બ્લોක් වල ගණන් වැඩි. එතනින් අරගෙන අනිත් කට්ටේ ඒ කියන්නේ මණ්ඩලයේ ආදායම උපදවන්නේ ඒ වියදම් එක සමානව බෙදලා නෙමෙයි. ඒක හරි ඒක තමයි මේ මේ ආය ක්‍රම වල වෙන්න ඕන. ඉතින් මේ මෙච්චර වටින මේ තේ කර්මාන්තයේ ඩොලර් රුපියල් තේ කර්මාන්තයට එක්කෝ ඒකට වෙනම ටැරිෆ් එකක් හදන්න. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ටැරිෆ් එක නැවත ඒ ක්‍රොස් සබ්සිඩි එක ඒ කියන්නේ දෙක හරහ දීලා අර පරණ විදියට ඒක තියෙන්න අරින්න මේ මේක මේ මේ කට්ටිය මේ අමාරු කාලේ වලින් ගොඩ එන. ඒ කියන්නේ දැන් මේක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ. දැන් මේ ඔක්කොම එක සැරේට කාබනික පෝරත් නවත්තලා එහෙමත් කළා ප්‍රශ්නේ අඳුරගෙන තියෙද්දී විදුලි බිල එකපාරටම මුළු මේක හරියට ගුණේ ඇත්තටම පඩි අටක් නගින්න තිබිච්ච පඩි ටික දැන් කියනවා එකපාරටම උඩ තට්ටුවට නගින්න කියලා. එහේ නගින්න බෑ කඩන් වැටෙනවා. ඉත ඒ වගේ තත්ත්වයක් තියෙන හැබැයි මම පොඩ්ඩක් සන්තෝෂ වෙනවා මේ ඉන්ඩස්ට්‍රියල් මේ මේ කෘෂිකාර්මික කියලා අය ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මේ කෘෂිකාර්මික අය ක්‍රමයේ තියෙන්නේ ඔප්ෂනල් ටයිම් ෆෝ ඇග්‍රිකල්චර් ඔප්ෂනල් ටයිම් ඔෆ් ඩේ ටැරිෆ් එකක් දාලා තියෙනවා ඒකේ ඩේට් ඒ කියන්නේ දිවා කාලයේ හවස උදේ 5:30 ඉඳලා හවස අයිති වෙනකන් රුපියල් 20යි යුනිට් එක ඊට පස්සේ මේ පීක් එකේ උඩරි මිල්ලුම තියෙන වෙලාවට රුපියල් 35යි ඕෆ් පීක් රෑ 10න් පස්සේ රුපියල් 15යි ඒකේ ස්ථාවර ගාස්තු 1500ක් දාලා තියෙනවා ඉතින් මම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ විදුලි වල මණ්ඩලයෙන් මේ වගකීම් ඉල්ලා සිටින්නේ මේ ඇග්‍රිකල්චර් ටැරිෆ් එක ඉස්සරහට ප්‍රොමෝට් කරන්න මේ අයට හැබැයි රේට් සංශෝධනයක් කරන්න ඒකත් සබ්සිඩි එකක් දෙන්න ඒ වගේම මේ ස්ථාවර ගාස්තු කියන එක මේ හැම එකම බැලුවොත් එහෙම ස්ථාවර ගාස්තු වැඩි ස්ථාවර ගාස්තු කිය ස්ථාවර ගාස්තු ගෙවන්න වෙනවා විදුලිය පරිභෝජනය නොකරත්. එතකොට මේ කියන අපි හිතමු මේ ඇග්‍රිකල්චර් ටැරිෆ් එක කවුරු හරි අරගෙන ඉඳලා එයාට වහින කාලේට වතුර පොම්ප කරන්න ඕනේ නැහැ නේ. ඒත් එයා 1500ක් ගෙවන්න වෙනවා. ඉතින් එතන ඒකේ කිසිම තර්කයක් නැහැ මේ ස්ථාවර ගාස්තු කියන එක. මම ඉස්සර ශේෂ්ත්‍රයේ ඉන්නකොටත් මම කිව්වා මේ ස්ථාවර ගාස්තු ස්ථාවර කරලා තියන්නේ ඒක වෙනස් කරන්න එපා කන්සම්ෂන් එකත් එක්ක. ඒ ස්ථාවර ගාස්තු කියන්නේ මේ විදුලිය පාවිච්චි කරේ නැතත් යන වියදමක්. ඒක ඒකට අයිති වෙන්නේ ඔය මේ බිල් කරන එකනයි අනේකයි බිල් ප්‍රින්ටින් කොස්ට් එකයි ඒ ටික. ඉතින් ඒක මේ ඒක ගැන හිතන්න වෙනවා. ඒ වගේම තමයි දැන් මේ අලුතෙන් සැපවීම ගන්නකොට ලංකාවේ ඒ සැපවීම දෙන්න මණ්ඩලයට හරි ලිපොයකට හරි පාරේ ඉඳලා අදින්න ඕන වයර් වලට අපි ගෙවන්න ඕන කන්සියුමර්ස්ලා. දැන් මේ ඇග්‍රිකල්චර් ටැරිෆ් එක ගන්න ගියාම ඒකට දැන් අපි හිතමු මෙතන ගෙදරක් තියෙනවා. ඒ ගෙදර ටැරිෆ් එක ඇග්‍රිකල්චර් වලට හරවන්නත් බෑ. ඒ ගෙදරින් පාවිච්චි කරොත් මිල වැඩි මේ යුනිට් 180ට වැඩිය ගිහිල්ලා ඒ ලොකු ඒකත් වැරදි ඒක පාවිච්චි කරන්න. හැබැයි මේක ගන්න ගියාම ලොකු පිරිවැයක් තරන්න වෙනවා විශේෂයෙන්ම ওই තේ වතු වල ගොඩක් දුර මේ වයර් රදින්න වෙනවා. අන්න ඒක මේ
විදුලිය බෙදෙන ආයතනය ඒක දරා ගන්න විදියට මේක සකස් කරන්න වෙනවා අලුතෙන් මේ සප්ලයි දෙන එක. එතකොට යම් කිසි සාහනයක් හම්බ වෙයි. ඒක මේ ඇග්‍රිකල්චර් එකට විතරක් මා කරන්න මේ කරිතු දෙයක් නෙමෙයි. හැබැයි ඔක්කොටම කරන්න ඕන. ගොඩක් වෙලාවට ඒක ඒක මේ ඒ ඒ අපි මුදල් ගෙවලා ගන්න උපකරණ ටික ට්‍රාන්ස්ෆෝමර් වයර් ඒව අන්තිමට මේ විදුලි බලය බෙදන ආයතනයට අයිති දේවල්. ඒවා ඒගොල්ලෝ නඩත්තු කරන්නේ. ඒවා අපි එකපාරක් සල්ලි ගෙව්වට පස්සේ පාරිභෝගිකයා ඒවයි බ්‍රේක් ඩවුන් වලට ඒවයි කැඩුම් බිඳුම් වලට ඒ පාරිභෝගිකයා ගෙවන්න ඕනේ මණ්ඩලෙන් කරන්නේ. නමුත් අර මූලිකව අයකරන එක ලොකු බරක් මෙයාට. ඒක ඒක මම හිතන්නේ එතෙන්ට යන්න මේ කවදා හරි. නමුත් දැන් මේ අවස්ථාවේ ඒක ඒක ඒ ගැන හිතලා එසේ ක්‍රියා කළ යුතුයි කියලා මම හිතනවා. ඒකම එච්චර තමයි කරන්නේ. තවම හරි අහන්න දෙනවා. ඒ කර්මාන්තයට කිව්ව පිට සමස්තය ගත්තාම මේ කර්මාන්තය දැන් ප්‍රයත්නට කොහොමද මේක බලපාන්නේ කියලා. ඒක තමයි දැන් මේ ගුණසම්මාත්‍ය විස්තර කරන්නේ. මේක සමිත් මේ තේ වලට හදන්න තේ කිලෝ එකක් හදන්න යන වියදම අතරේ විදුලිය ප්‍රධාන කොටසක් වෙනවා. ඒක 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 වැඩි වුණා කියන්නේ මේක මේ බොහොම මාජිනල් යන එකක්. ඒ වගේම මේ නිෂ්පාදනය අඩු වෙච්ච කාලෙක දැන් මේවයි ඕහෙඩ් ඒ කියන්නේ උඩින් තියෙන පිරිවැයක් තියෙනවනේ. ස්ටාෆ් එකට ගෙවන්න ඕන, මන්ත්‍රි වේජස් තියෙන කට්ටියට ගෙවන්න ඕන. ඒවත් එක්ක හරි අමාරු වෙනවා නේද. ඒ වෙලාවට මෙතන මේ 100ට මේ විදුලි බිල 100ට දෙකක් වැඩි වුණා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේකේ ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් දැන් මේ මම කියන්නේ මේ ටැරිෆ් චේන්ජ් එකේ මේ අයකරම වෙනස් වීමේදී අර ක්‍රොස් සබ්සිඩි තිබිච්ච එක, ජෙනරල් පර්පස් ඉන්ඩස්ට්‍රියල් තිබිච්ච එක එකතු කරපු එකේ ලොකු ගැටලුවක් තියෙනවා මේ අවස්ථාවේ. ඒක ඔවා මේ ටැරිෆ් හදනකොට ඕක බැලුවේ කාලයක් ගියාට පස්සේ ඔය බ්ලොක් නැති වෙලා එක තැනකට ගන්න. ඒ කියන්නේ මේ ඔක්කොම එක රේට් එකක්. දැන් අපි ගත්තොත් එහෙම සීනි ටොපි හදන්න ගත්තා හරිද, වෙන කැවුම් හදන්න ගත්තත්, කසිප්පු හදන්න ගත්තත් මාකට් එකේ සීනි එක මිලකට ගන්න ඕනේ. දැන් නම් මිල වැඩි වෙලා. හරි, එක මිලකට ගන්න ඕනේ. හැබැයි විදුලිය එහෙම නැහැ. විදුලිය එක එක කාර්යයන් වලට විදුලිය වතුර ඒවා හදලා තියෙන්නේ. ඒවා ඉකොනොමි ඒ කියන්නේ ආර්ථික ගැන කල්පනා කරලා ඒක හදලා තියෙන්නේ. ඉතින් හැබැයි ඔය මේ සමහර රටවල් වල ඕක එක රේට් එකක් විදුලියට තියෙන්නේ. හැබැයි අර තැන් වලට දෙන්නේම වෙනත් මාර්ගයකින් දෙනවා. දෙකම එකයි. දැන් මේ විදුලි බල ක්ෂේත්‍රය හරහා දෙනවා සබ්සිඩි එක. ඉතින් අපේ රටේ තියෙන සිස්ටම් එක මේක. ඉතින් එහෙමනම් මේ ඔය ජෙනරල් පර්පස් එක, පොදු කටයුතු එකයි, ඉන්ඩස්ට්‍රියල් එකයි වෙනස් කරපු එක. ඒක නැවත දාලා ඒ ඉන්ඩස්ට්‍රි එක ඔය වගේ ඩොලර් රූප දෙන ඉන්ඩස්ට්‍රිස් හඳුන්වා ගන්න ඒ ක්‍රොස් සබ්සිඩි එක දෙන්න, අඩු රේට් එක දෙන්න. එතකොට හරි හැම එකටම නෙමෙයි. දැන් ග්‍රිල් ගේට් හදන තැනක් ගත්තොත් එහෙම ඒක සමහරවිට ඒ හැම එකටම දෙන්න ගියොත් මේ පැත්තේ නෑ ආදවන්නේ නැතුන. හැබැයි US දේ ඩොලර් රූපදෝනේ කල්පනා කරලා ඉවරලා මේ ලෙක්සි ටැරිෆ් එක ඒ ඇන්ගල් එකෙන් බලලා මේ තේ කර්මාන්තය සහ සවත් වෙනත් වගා කටයුතු සම්බන්ධ ඒ කියන්නේ පිටරට වටවන ඒවට වෙනම ටැරිෆ් එකක් හදන්න කාලය හරි කල්පනා කළා. මේ ටැරිෆ් එක විදුලි ක්ෂේත්‍රයයි විතරක් නෙවෙයි ඉකොනොමිස් මේ ආර්ථික සහ ඔය රටේ ඔය ඉදිරිය බලාගෙන කටයුතු කරන අය එකතු වෙලා මේක සංශෝධනයක් කරන්න හොඳයි. ඒ උතුම් අනුකියනකෝ මේ අපේ මේ ඔක්තම ළමාත් පොඩක් කියන්නේ පොව මේ දැන් අන්න කිව් කතාව. ඒක අර්මාන්ති දැන් ප්‍රයත්නට දැන් ඔහොම කියන්න තමයි. ඔහොම අපි යවන මේ කියන එක කර්මාන්තර ගලප ගන්න කියලාද? ඔව්. දැන් ඇත්ත දැන් අපි දන්නවා විදුලිය කියන එක වෙනත් නිෂ්පාදනයක් අපි කරද්දී ඒ නිෂ්පාදනය කරද්දී අපි ඒකට ගන්න අමුද්‍රව්‍ය අපිට සමාන මිලකට ගන්න පුළුවන් වුණා. උනත් විශේෂයෙන් තේ කර්මාන්තයේදී විශේෂයෙන් තේ කර්මාන්ශාලාවේදී ඒ අවශ්‍යක සාධකයක් වෙන්නේ විදුලිය. ස්වමේ ආරෝම මේ වැතුනට පස්සේ අමුදවල ටික අතරනට පස්සේ විදුලිය. ඒතර මේ විදුලියත් තවමත් මේ ආණ්ඩුව කල්පනා කරනවා නම් වෙනත් අයට දෙන ක්‍රමයකට, එහෙම නැත්නම් වෙනත් තත්ත්වයන් මත දෙන ක්‍රමයකට, එහෙම නැත්නම් මෙතෙක් පැවතුන ක්‍රමයකට දෙන්න කල්පනා කරනවා. ඒක ඊටමත් බරපතලයි කර්මාන්තයට. ඒ නිසා මේ මොහොතේ කල්පනා කරනවනේ මේ කර්මාන්තය රැක ගන්න, මේ ඩොලර් ටික රටට ගේන මේ කර්මාන්තය රැක ගැනීම සඳහා වෙච්ච ක්‍රමයක්, මේ විදුලි ඉංජිනේරු මහත්තුරුන් යෝජනා කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට කරන්න කියන එක අපි මේ ආණ්ඩුවට කියයි. සෝල එකද? ඔව්. මේවා දැන් අපි මේවනේ විදුලි අපි සෝල එක විතර දැන් රජනීය බලශක්තියෙන් විදුලි උත්පාදනය කරනවා. එතකොට ඒක විදුලි බල මණ්ඩලයට සපයනවානේ.
මෙහෙමයි දැන් ඔතන මේ ප්‍රශ්න කටු දෙකක් තියෙනවා දැන් උදෙත් කතා කරා ඔක මේ ගුණසම් මහත්තයත් එක්ක දැන් රුපියල් 22ට ඇග්‍රීමන්ට් අත්සන් කරලා තියෙනවනේ ඒ ඇග්‍රීමන්ට් අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක අවුරුදු ගානකට අත්සන් කරලා තියෙනවා හරිද දැන් දැන් ඩොමෙස්ටික් කට්ටිය ගත්තොත් එහෙම අර net metering ගියපු කට්ටියට ගොඩක් ලාභයි දැන් ඇයි net metering එකේ සල්ලි හොව මාරුවක් වෙන්නේ නැහැ ඒකෙ වෙන්නේ අර ඒකක pump කරපු එකයි වෙනසේ අතිරික්තයක් තියෙනවා නම් ඒක ඊළඟ මාසෙට ගෙනියනවා එතකොට එයා අවොයිඩ් කරන්නේ ගෙවන්න නැතුව අවොයිඩ් කරන්නේ ඉස්සර රුපියල් 43 තමයි මග ඇරියේ දැන් ඊට වැඩිය ලොකු ගණක් මග ඇරෙනවා එතකොට එයාට වාසියක් තියෙනවා එයා ප්‍රධාන විදුලියෙන් පාවිච්චි කරන්නේ නැතුව සෝල් එක ගත්තහින්ද එයාට වාසියක් තියෙනවා හැබැයි ඒකෙම තියෙනවා ඩොමෙස්ටික් එකේම තියෙනවා net plus කියලා අන්තිම එක යුනිට් විකුණන්න සම්පූර්ණයෙන්ම අර CB කියන එකට A bill ගෙවලා එයාගේ ඒව ටික ඔක්කොම එළියට රුපියල් 22 ගන්න විකුණන කට්ටියට පාඩු වෙන මේක ඒක හින්දා ඔය මේ රිවිෂන් එකත් එක්ක මම හිතන්නේ මේ පබ්ලික් රිටි කමිෂන් එකට ඒ කියන්නේ මහජන උපදෙස් කමිෂමට සහ රජයට එකතු වෙලා ඒකෙත් මිනිස්සු දිරිගැන්වීම වශයෙන් ඔය ඔක්කොම ඔය රේස් ටික රිවයිස් කරනවා මේ වෙලාවේ රිවයිස් කළ යුතුයි